වඩු වැඩෙන් දිවි රකින්න බොහෝ දුකින් කල් ගෙවන දුප්පතෙකි මං ඇත්තටම වඩුවා අද දුප්පත් වඩු කර්මාන්තය කිව්වොත් මතක් වෙන්නේ මොරටුව අපි මේ මොරටු වඩුවන්ගේ ජීවිත කතාව හොයාගෙන ගියා මේ වාර්තාව ගෙනෙන්නේ අප මාණ්ඩලික වාර්තාකරු උදිත එරංගයි මේ මොරටුවයි ली बड़ुवलट लंकावे प्रसिद्धम नगरयै पौल 7000ක් 10000ක් විතර වඩු කර්මාන්තයේ යැපෙනවා පැන්සල අත්කියත යත්ත මිටිය ඇනේ ඉඳලා මේ අයගේ ජීවිත කතාවේ හොඳම මිතුරන් ली बड़ु කිව්වොත් සැනකින් මතකයට එන්නේ මොරටුව ली बड़ुवलट එදා මොරටුවේ තිබුණු වෙලදාම අද වෙන විට නැති වෙමින් පවතිනවා गम कंबियन वानिश हार्डबोर्ड तिनर आदि बहुते लीवलट अमत्रव वडु कर्मांतेट अवश्याय एदा तिनर बेरल्याक 38000 अद 175000 एदा कंबियन किलो एकाक 180000 अद रुपयाल 1000ක් වෙනවා එදා දැව ප්‍රවාහණයට ගිය රුපියල් 3000ක් නම් අදය 6000ක් වෙලා මේ විදියට ලී භාණ්ඩයක් අද අලවි කරනකොට මිල 175කින් ඉහළ ගිහින් ඒ නිසා අද මේ ජීවිත බිඳ වැටෙමින් තිබෙනවා ඩම්න කරන්ට් එක කපනවා විදුලි බිල වැඩි වෙලා තිනවා පෙට්‍රල් වැඩි වෙන හින්දා ට්‍රාන්ස්පෝර්ට් වැඩි වෙලා තිනවා මේ තිනර් බැරල් එකක් අපිට දැන් අවුරුද්දකට ඉස්සෙල්ලා ගන්න පුළුවන් වුණා 38000කට දැන් 175000ක් වෙනවා මේ තිනර් බැරල් එකක් ඇත්තට කර්මාන්තේ ගොඩක් කඩා වැටලා තින්නේ ඉතින් පොඩියට වැඩ කරන මිස ගොඩක් මේක නවත්තලා තින්නේ මේක මේ ඉස්සරහට අපිටත් සම්මුද මේක නවත්තන තත්ත්වෙටම දැන් පත් වෙලා තින්නේ මොකද අපි කිසිම කෙනෙක්ට වරක් නැතුව මෙච්චර කාලයක් වැඩ කරලා මේක බලාගෙන ඉද්දි ඊටු ටිකක් කඩා වැටලා යයි මිල අඩු කරලා පෙට්‍රල් ඩීසල් අඩු කරලා දෙන්න කියන එක තමයි අපේ ප්‍රධානම ඉල්ලීම දැන් දව සංස්ථාවේ වැට එක වැඩි වෙන හැම වාරයක්ම ලී මිල වැඩි වෙනවා සාමාන්‍ය වට 36 ගත්ත රුපියල් 2300ට වගේ ගත්ත ලීය දැන් 4700ක් විතර වෙනවා සංස්ථා තියෙනවා මොරටුවේ හතරක් තියෙනවා හතරෙන් දෙක තුනකම ලී නැහැ ස්පේ කරන මේ අමුද්‍රව්‍ය ගණන් හાર્ඩ් බෝඩ් එක ගණන් කම්බි ඇනේ පවා ගණන් ගිහිල්ලා තින්නේ සමහර තැනම සාධාරණව යනවා සමහර තැනක වැඩිය දානවා සංස්ථා මිල හුඟක් අඩු වෙන්න ඕන රුපියල් 180 දී පිට කම්බි යන කිලෝ එක තමයි රුපියල් 10 දක්වා වැඩි වෙලා තින්නේ ඒ වගේ ගම් එක රුපියල් 2000 දී පිට ගම් එක රුපියල් 12000ක් දක්වා වැඩි වෙලා වැඩි වුණා ඉතින් එහෙම කරාම අපිට මේ කර්මාන්තේ පවත්වාගෙන යන්න හරිම අමාරුයි මේ පිටට ලීබඩු ගෙන්නනකොට අපි මේ දේශීය කර්මාන්තේ ඔක්කොම වැටෙනවා දේශීය කර්මාන්තේ නැගිනවා ඉන්න එකල කිසිම දෙයක් කරාට දේශීය කර්මාන්තේට කිසිම අතීති දීමක් කිසිම ජේගෙන් අපිට කරලා නැහැ. සේකන්ට අපි සමහරලාට ලයිට් නැති වුණාමත් අපි පඩිය ගෙවන්න වෙනවා අපිට. මේ අපෙන් පස්සේ කම්ම දරුවා අපි මේ කරන්නේ නැහැ. මොකද දරුවන්ට මේ දුක දෙන්න බෑ. සාමාන්‍ය ඇගීමක් ලක්කට වෙනවා අපි කර්මාන්තේ. වැඩ කරන මිනිහා බොහොම පාත්තත්ව දාලා මිනිස්සු සලකන්නේ. අද පාරිභෝගිකයන්ට මේ ලීබඩු තමන්ගේ ආර්ථික මට්ටමත් එක්ක ගන්න බැරි තත්යකට තමයි පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ හේතුව හින්දා පාරිභෝගිකයෝ වෙන ප්‍රමාණයත් අඩුයි. ඒකින්ද අද තියෙන තත්ත්වය මත 150 කීම ලීබඩු ශේෂ්ත්‍රයේ කඩාවැටීමක් දක්නට ලැබෙනවා. දැන් සමහර වැඩ කරලා ගෙනියන්න තිය තත්ත්වකුත් තියෙනවා. ප්‍රවාහන ගාස්තු වැඩි නිසා මිනිස්සු හුඟක් එන්නේත් නැහැ බඩු ගන්න. හඬක් නගන්නවක්වත් අපිට ඇමතිවරයෙක්වත් නැහැ. ඇත්තටම අපි වෙනුවෙන් කතා කරන්න. කිසිම රජයකට බරක් නොවිච්ච ජනතාවක් මේ වඩුවේට රස්සාවේ ඉන්නේ. මොරටු ප්‍රදේශයේ ඉන්න නගරාධිපති පවා අද කතා කරන්න අවස්ථාවක් නැහැ. එයා පේන්නවක්වත් නැහැ. රටේ ඩොලර් අරමුදේ අපේ අපේ කරපිට දැම්ම කියලා අපි නිමි ඔය මට්ටමට රටවට්ටලා දින්නේ මොරටුවේ ලී නිෂ්පාදන ලස්සනයි අනර්කයි ඒ වගේමයි ශක්තිමත් අද පිටරටින් ගේන ප්ලාස්ටික් පුටු මේස වගේම ආනයිනික ලී බඩු වලටත් මොරටුවේ ලී කර්මාන්තේ යට වෙමින් පවතිනවා එය රැක ගැනීම බලධාරින්ගේ යුතුයකමක් වගකීමක් සියත ප්‍රයත්‍යංශ වෙනුවෙන් මම උදිත එරංග මොරටුවේ සිට अरगिन मंकर